ගීතයකට නිදහස් නර්තන චලන ඇසුරෙන් නිර්මාණය වූ අපූරු නර්තනයකින් මියුලසි ප්‍රසංග වේදිකාව අලංකාර කිරීමට මේ ආදරණීය ඇරයුම තුන සී පන්තියේ පුංචි හපනුන්ටයි. Oh.
ආත්‍රබන් හා තාලම් හඬ මුසු වූ නර්තන පෙළහරක අසිරිමැවීමට මීළඟට වේදිකාවට ගොඩවන්නේ හතර ඩී පන්තියේ පුංචි අනුලාවියන්. Thank you.
ශපිරිඥා ගීත ආශ්‍රයෙන් ලංකාවේ කැලිප්සෝ කණ්ඩායම් ගීත කලාව ආරම්භ වුණා. ඉතා රසබර කැලිප්සෝ ගීත පෙළකින් මියුලසි ප්‍රසංගයේ ප්‍රබෝධමත් කිරීමට මේ ආරාධනය පහ ශ්‍රේණියේ පුංචි හපනුන්ටයි.
උඩරට වන්නම් කලාවේ වන්නම් 18ට අමතරව ප්‍රේම කුමාර පිටවල ශූරීන් විසින් නිර්මාණය කරන ලද 19 වන වන්නම ලෙස සැලකෙන හංසා වන්නමේ අසිරිය මියොලස වේදිකාව මත රඟ දක්වන්නේ පහ ශ්‍රේණියේ සොරියන්. As the days pass, as the years pass, everything changes, develops and goes through a progress. This is applicable even for our Vannam. The latest edition, Hansa Vannama, is performed by the students of grade 5. Thank you.
සංස්කෘතිය හා බැඳි ගැමි නටුම් විශේෂයක් වන කෝලාටම් නර්තනයකින් අපව අමන්දානන්දයට පත්කිරීමට දැන් වේදිකාවට පිවිසෙන්නේ 4F පන්තියේ පුංචි හැඩකාරියන්. Love is faith, and the faiths lead you to a life of happiness. The essence of Krishna and Radha is wonderfully brought to you by the students of grade 4F. Thank you.
Sri Lanka. Aren't you? Yes, my passion for folk songs and dancing never dries out. Our little grade 3 e-sisters make a humble request to hand over our pure motherland as it is to be. Dear sisters, the stage awaits for you. අපේ පුංචි අනුලාවියන් අද දින වෑයම් කරන්නේ දේශීය සංස්කෘතිය හා බැඳි නිර්මාණාත්මක ගැමි නර්තනයක් තුළින් ලොකු පණිවිඩයක් සමාජගත කිරීමටයි. එසේනම් දැන් අවස්ථාව තුන ඊ පන්තියේ සොයිරියන්ටයි ඔවුන්ගේ නර්තන කුසලතාවය වේදිකාව මත දිගහැරීමට. ආ
ජනක තේදළු නෙලීමේ නර්තනයකරු උරටා මැවීමට දැන් වේදිකාවට ගොඩවන්නේ 4B පන්තියේ පුංචි දක්ෂයින්. Thank you.
කතක් නර්තන සම්ප්‍රදාය ඇසුරින් නිර්මාණය වූ චමත්කාර ජනක නර්තනයක් මියුලසි ප්‍රසංග වේදිකාව මත ඉදිරිපත් කිරීමට මේ ලබදි ඇරයුම පහ ශ්‍රේණියේ තවත් අපේ පුංචි සොයරියන් පිරිසකටයි.
Hasarale, what comes to your mind when you hear cinema? Heroes, villains, heroines. Why? The comedians? A collection of songs of the most renowned comedian, Mr. Freddie Silva, is about to be presented by the sisters of Grade 5 for your entertainment. පුංචි අනුලාවියන්ගේ හද ගැහෙන රිද්මය සප්ත ස්වරයන්ට මුසු කරමින් සිනමාවේ විකට රජවන ෆ්‍රෙඩි සිල්වා මහතාගේ ගීතවලියකින් මියුලැසි ප්‍රසංග වේදිකාව රසවත් කිරීමට මේ ලබදී ආරෙවුම පහ ශ්‍රේණියේ පුංචි සොයරියන්ටයි. Bye.
දෙවියන්ගේ දස්කම් විස්කම් පිරි සිඟිති මියුලසි ප්‍රසංගය උත්කර්ෂවත්තාරින් සිදු කිරීමට සහය වූ සැමට තුතිපිදීමට මේ ගෞරවනීය ඇරයුම ප්‍රාථමිකංශ ප්‍රදාන සහකාර විදුහල්පති චන්ද්‍රාණී අමරසිංහ මැතිනියට. විදුහල්පතිතුමියගෙන් නියෝජ්‍ය සහ සහකාර විදුහල්පතිවරුන්ගෙන් සියලුම මේ ආදරණීය දෙමාපියන්ගෙන් ගුරු මණ්ඩලයෙන් සියල්ලෙම්ගෙම අවසරයි. මේ සෑමදේම අපි කරේ දරුවෝ වෙනුවෙන්. මේකේ ප්‍රධානම මාතෘකාව අපේ දරුවෝ. දැන් ඉතින් පොඩ්ඩක් ඔතන නැවතිලා ඉන්නවනම් ගොඩක් හොඳයි, වාඩි වෙලා. අපේ ළමයි හොය හොය ඇවිදින්න එපා. කොහොම නිශ්ශබ්ද වෙලා ඉන්න. හැමෝටම ඉස්සෙල්ලා චන්දන මහත්තයයි ඉන්දික මහත්තයයි පේන්න ඉන්නවා නේද? පේන්න නැති වුණත් ඊයේ රෑ ඉඳලම මෙතන ගොඩාක් වැඩ කටයුතු කරගෙන ඊයේ රෑ දෙකටත් මෙතන තමයි හිටියේ. රෑ දෙකටත් මහා වැස්සෙත් මෙතන මේ වැඩ කටයුතු කර නිසා උදේ මට කියන්න අමතකුණා. ඒ දෙන්නම කිව්වා නම් කියන්න එපා කියලා. දැන් නම් ප්‍රශ්නයක් නැහැ. දෙන්නගේ නම් කියලා දැන් ඉවරයිනේ. ගාව නැත්නම් මට ගුටි කන්න වෙයි නම් කියන්න එපාම කිව්වා. ඒ වුණාට මම මේ නම් දෙක කියන්න ඕන. මේ බර කරට අරගෙන මේ දෙමාපිය දෙන්න ගොඩාක් අපට උදව් කරා. ගිය රෑ ඉඳලා එන අප්පුඩියක් ගහන්න ඒගොල්ලන් ස්තුතියි. මේ දෙමාපිය සමස්ත දෙමාපිය වෙනුවෙන් මේගොල්ලන් උදව් කරා. මේ මංගෙන් බැලුවා ඕකි ටෝකි අරගෙන මේ අරහි මේ ඔක්කොම වැඩ කටයුතු කරගෙන සියලුම දේවල් කරා. මේ ප්‍රසංගයට ගොඩාක් උදව් කරා. ඒ වගේම අපේ නර්තන අංශයේ ගුරු මහත්මීන් සියලුම දෙනා, දිතිකාංශයේ නර්තනාංශයේ, ඒ වගේම සංගීතාංශයේ ගීතමිස්, ගීතමිස් එක්ක මම 2019 වැඩ කරා, මේ වගේම ප්‍රසංගයක් කරා. ඒ වගේම මේ අවුරුද්දේ මේ සැරේත් 2021-22 අවුරුදු තුනකට පස්සේ මේ ප්‍රසංගයත් ඉතාම උත්කර්ෂවත්වරින් ලස්සනට කරන්න මේ සියලුම මේ දිතිකාංශයේ කලාංශයේ මේ ගුරුවරු ටික උදව් කරා. ඒගොල්ලන්ට බොහෝම ස්තුතියි. ඒගොල්ලන්ටත් අප්පුඩියක් ගහන්න මේ දෙමාපියෝ. අද ඔගොල්ලන්ගේ ළමයි මෙහෙම ලස්සනට සින්දු කියලා නටලා මේ සියලුම දේවල් කරේ අර පිටිපස්සෙන් හිටියේ ඒ ගුරුවරු. ඒ වගේම ප්‍රාථමිකාංශයේ ආචාර්ය මණ්ඩලයේ මේ ළමයි S2 වගේ බලාගත්තා. පොඩ්ඩක්වත් මේ ළමයි නටන දිහා බලාගෙනම ඉන්නව මිසක් ආයි හෙල්ලෙන්නවත් නැහැ. පන්තියේ කොහෙද ළමයි ටික නටන්නේ? පන්තියේද, හෝල් එකේද, ලොකු ඉස්කෝලේද, කොහෙද? ඒගොල්ලන් පිටිපස්සේ රියට ආදරෙන්, ඒ වගේම සැලකිල්ලෙන් තමන්ගේ ළමයි කියලා හිතාගෙන තමන්ගේ පෞද්ගලික ජීවිතයත් අමතක කරලා මේ විදියට කටයුතු කරාට මේ ආචාර්ය මණ්ඩලයට ස්තුතිය ගහන්න අප්පුඩියගේ ස්තුතියට අපේ ආචාර්ය මණ්ඩලයට ප්‍රාථමිකාංශයේ සියලුම දෙමාපියනි, ඔබ නැත්තං මෙතන මේ දරුවෝ ටික මෙතන නටන්නේ නැහැ. ඔයාලා පළවෙනියටම ලියුමල් ලියලා දුන්න සියල්ලටම ස්තුතියි කියලා. මේ සියල්ලටම මේ අපි වියදම් කරන ළමයි ටික අපි දෙන්න කැමතියි කියලා. දෙන්න කැමති නිසානේ අපිට මෙතන නටන්න පුළුවන්නේ. කැමතුන් නැත්නම් අපිට නටන්න දෙන්නත් විදියක් නැහැනේ. අම්මයි තාත්තගෙන දරුවා. ඉතින් ඒකටත් අපි දෙමාපියන් වශයෙන් ඔබලා සියලු දෙනාටම ස්තුතිය පුද කරනවා. අපි මේ අපේ ජනාධිපති මාධ්‍යංශයේ මේ අපේ මේ මොකද ධනුෂ්ක රාමනායක මහත්තයා කිව්වා අපිට උපවාහිනී වැඩසටහනක් කරලා දෙන්නම්, පැයක පමණ වීඩියෝ එකක් එවන්න කියලා. ඉතින් වීඩියෝ එක නොමිලේම කරලා දුන්නා උදේ ඉඳන්ම. ඉතින් අපි ඒක සංස්කරණය කළා ඔබලාට ඉහත මේ යථා කාලයේදී ඒක අපි බලන්න සලස්සන්නම්. පහ පීපන්තියේ ලියන්සා වුණාන්දි දුවගේ තාත්තා වීඩියෝ එක කළේ නොමිලේ. ඉතින් තව ඉස්සරහට ඒක පෙන්වන්න පුළුවන් වෙන්නේ YouTube එකට දාන්න පුළුවන් වෙන්නේ ඒ තාත්ත නිසා. ඒ තාත්තටත් බොහොම ස්තුතියි. පාසල් සංවර්ධන සමිතිය වශයෙන් ආව සියලුම දෙනාටත් ස්තුතියි. ඒ වගේම තවත් ඉතින් දිතිකාංශයේ ගුරුවරු ටිකත් ආවා. ඒගොල්ලන්ටත් ස්තුතියි. මේක නරඹන්න ඇවිල්ලා අපිට සහයෝගය දෙන්න එකටත් මේ නොකී සෑම දෙනාටම විශේෂයෙන් තව මතක් කරන්න ඕන. උදේ නම් මතක් කරලා කිව්වා අපේ ටීචර් පරිගණක
මේ ගුරුතුමිය එයා තමයි රැහ දෙකේ ඉඳලා මෙතන මෙන්න මේවා මේ ලස්සනට මේ සිගිතුමිලසි වීඩියෝ තිරය නිර්මාණය කරලා පිටිපස්සෙන් ඉඳගෙන හැම මේ දවස් ටික රැ දෙකේ ඉඳලා මේ ටික හදන්නේ මේ විදිහට මේ විදිහට ඕගොල්ලන් ඉස්සරහා මේ නිර්මාණය දකින්න පුළුවන් වෙන්නේ අපේ කුෂානි විජේවීර ටීචර් නිසා. ඒ ටීචරත් අපි අත්පොල සන්නාදයක් දෙමු, ස්තුතිය පුද කරමු. ඉතින් බොහොම සතුටුයි හැම දෙනාටම මේකට ආවට. දෙමාපියන්ට ළමයින් අපි ළමයි නිසා තමයි මේ සියලුම දේවල් කරේ. දරුවන් තමයි, දරුවන් වෙනුවෙන් මම මේ ස්තුතිය පුද කරනවා. සියලු දෙනාට නම් කිව්වේ නැති වුණාට ඒ සියලුම දෙනාට ස්තුති. තව එකක් කියන්න ඕනේ, මේ අපේ මාධ්‍යංශය මෙන්න මේ දුවල ටික මිට ඉස්සලා සිංගිති මීලස් වේදිකාවේ හිටිය මේ දුවල ටික ගොඩාක් මහන්සිලා ලස්සනට මේ විස්තර කතනය කරා. ඒගොල්ලන්ටත් මං ඉතාම ආදරයෙන් මගේ ස්තුතිය පුද කරනවා. මේ මගේ ගාව ඉඳලා ගිය ලොකු ඉස්කෝලට ගිය මගේ දරුවන්ට තුති සහකාර විදුහල්පති මෑණියනි, ශ්‍රී ලාංකේය කලාකත අස්වැද්දීමට කුසලතාපූර්ණ පුංචි තාරකාවියන් රැසක් අනුලා විද්‍යාලයෙන් දායාද කරමින් සිඟිති මියුලැසි ප්‍රසංගයේ සමාප්තිය සනිටුහන් කිරීමට එක්ව නැගී සිට ගයමු අභිමානව ජාතික ගීතය. As every good thing must come to an end, so is සිඟිති මියුලැසි 2023. It's being a memorable event of glamour, beauty, and music with a mesmerizing assortment of talents. Thank you for being with us today and being a wonderful audience. Until we see you again, it's goodbye from all of us at Singiti Mulasi 2023. Please rise to the national anthem. Oh, man.